සුබ දවසක් කියලා පිළිගන්නවා යකුලට ආවනා channel එකට. ඉතින් අද දවසේදී කතා කරන්න යන්නේ ලංකාවේ මේ වෙනකොට සිදුවෙන තවත් එක් කුමන්ත්‍රණයක් ගැන. ඔබ දන්නවා VOC ප්ලේට් ගැන කතා කරනකොට විවිධ විවිධ ප්ලේට් වර්ග විවිධ විවිධ කාලවලට ඉදිරිපත් වුණා. එතකොට VOC ඔරිජිනල් ප්ලේට් එක කියලා එක කාලයක් දර්පණ ප්ලේට් එකක් ආවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මේ කියන අර පසාරු පංචන් කියලා ප්ලේට් එකක් හොයන්න ගත්තා. ඊටත් පස්සේ තමයි මේ ඔබ දකින VOC රේඩියම් ප්ලේට් එක එළියට එන්නේ. හැබැයි ඒකත් ඔබ දකින්න ඇති වීකරල් දෙක කියලා සහ ඊට පස්සේ රුවල් නැව කියලා විවිධ විදිහට ආවා. හැබැයි ඒ හැම එකක්ම පෝසලින් හිඟන් වලට සමාන විදිහට තමයි නිර්මාණය වෙලා තිබුණේ. එතකොට ඔබ කල්පනා කරනවා ඇති මේ අඳුරු පාට නැත්නම් මේ චොකලට් පාට නැත්නම් දුඹුරු පාට මේ ප්ලේට් එක මොකක්ද කියලා. ඇත්තටම ගත්තොත් එහෙම මේක තවත් එක කුමන්ත්‍රණයක සුළමුලක් තමයි හෙලි කරන්න යන්නේ. මොකද ගොඩක් අය දන්නවා මේ වෙනකොට මේ channel එක හරහා ඔබට දැක ගන්න හම්බ වුණා විවිධ විදිහේ මරංචි ප්ලේට්. එතකොට මේ ඔබ දකින ප්ලේට් එක තියෙනවනේ, මේ දැන් දකින ප්ලේට් එක තමයි මට පෞද්ගලිකව බයෝ ටීම් එකකින් කතා කරලා කිව්වා මේ ප්ලේට් එක මේක මරංචියක් කියලා. මේක ළඟදී නිෂ්පාදනය කරන ලද VOC සඳහන් තියෙන සහ රේඩියම් එක තියෙන ප්ලේට් එකක්. ඉතින් බලන්න මේ රේඩියම් ප්ලේට් එකේ ෆන්ක්ෂන් එක 100%යි. බලන්න කිසිම තැනක අඩුපාඩුවක් තියෙනවද කියලා නැහැ. 100%ක් තියෙනවා. මේක මරංචියක් කියන්න පුළුවන් එක විදිහක් තමයි මේක. මොකද මේක නිර්මාණය වෙන්නේ කවද්ද කියලා බැලුවොත් එහෙම මේක ඔබට හොඳට ලං කරලා බලවොත් එහෙම පෙනෙයි. බලන්න හොඳට මේක සාමාන්‍ය VOC නිර්මාණය වෙනවා නම් අවුරුදු 1700 ගණන් වලින් එහා නිර්මාණය වෙන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ 1700 වකවානුව හෝ 1600 වකවානුවේදී තමයි VOC නිර්මාණය වෙන්න ඕනේ. අපි හිතමු නිකමට මේක 1700 ගණන් වල නිර්මාණය වුණා කියලා. එතකොට අද 2021. එතකොට 2021 දක්වා එනකොට අවුරුදු 300කට කිට්ටුව කාලවකවානුවක් තියෙනවා. ඒ කියන්නේ 100වස් 3කට අධික කාලයක් මේක පැරණි. එතකොට හිතන්න 100වස් 3ක කාලයක් මේක ආවා නම් ඒ කාලය තුලදී උදේ වෙනවා රෑ වෙනවා. ඒ කියන්නේ මේ වටපිටාව අඳුරු වෙනවා ආලෝකමත් වෙනවා. දැන් මේ රේඩියම් කියන එකේදී මොකද වෙන්නේ කියලා අපි හොඳට කල්පනා කරොත් එහෙම ඒකෙදි වෙන්නේ වටේ තියෙන ආලෝකයේ උරාගෙන කළුවර වේලාවකදී ඒක නැවත එළියට මුදා හැරීමක් තමයි කරන්නේ. හැබැයි කළුවර වේලාවකදී කිව්වට දැන් ආලෝකයේ උරාගෙන තව පැයකින් ආලෝකය නිදහස් කරන්නේ නැහැ. දැම්ම ආලෝකයේ උරාගෙන දැම්ම එවෙලෙම එළියට නිදහස් කිරීමක් තමයි කරන්නේ. එතකොට හිතන්න ඕක කොච්චර කාලයක් වෙන්න ඕනද? දැන් අවුරුදු 300කට කාලයක් දැන් මේක පැරණි නම් ඔය අවුරුදු 300ම මේ රේඩියම් කියන ප්ලේට් එක ආලෝකයේ උරාගෙන නැවත ප්‍රසාරය කරලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ එළියට මුදා හැරලා තියෙනවා. එතකොට හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් වුණත් මං කියන්නේ ඉලෙක්ට්‍රොනික එකක් වුණත් ඒක සාමාන්‍යයෙන් අවුරුදු 300ක් තිස්සේ ඔය විදිහට ආලෝකයේ උරාගෙන නැවත එළියට දානකොට අවුරුදු 300ක් 100ට 100ක්ම ඒක ඒ ක්වොලිටියෙම තියෙයිද? කොහෙත්ම තියෙන විදියක් නැහැ. කියන්නේ මේ ෆන්ක්ෂන් එක අඩු වීමක් වෙන්න ඕනි. ඕනම මෝඩ කෙනෙකුට ඕනම මේ මෝඩුවක් නැති ඉගෙන ගත්ත නැති කෙනෙකුටත් ඒක පැහැදිලිව තේරෙනවා. මේක අවුරුදු 300ක් දිකට ආවා නම් මේ රේඩියම් එක 100ට 100ක් තියෙන විදිහක් නැහැ කියන එක. කොහේ හරි අඩුපාඩුවක් තියෙන්න ඕනේ පළවෙනි කාරණාව. අනික තමයි VOC කියන හැම ප්ලේට් එකක්ම මේ වෙනකන් ආපු ඒවා ඔක්කොම සුදු පාටයි. පෝසලින් සුදු පාට ප්ලේට් එකක් විදිහට තමයි ආවේ. එක පාටම මේ දුඹුරු පාට මේ චොකලට් පාට ප්ලේට් එන්න ගත්තේ මේ චොකලට් පාට ප්ලේට් දැනට මම දැනුවත්ව 5කට කිට්ටුව වාගේ එළියට ඇවිල්ලා තියෙනවා. ඒකත් ඇවිල්ලා තියෙන්නේ එක එක කැටගරිස් විදිහට. දැන් අපි ගත්තොත් එහෙම ඔබ මේ දකින ප්ලේට් එක වී කරල් දෙක. ඊට පස්සේ ඔය වගේ තව එකක් තියෙනවා ඒකේ රුවල් නැව තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා වස්කෝද ගාමා ප්ලේට් එකට සමාන එකක්. ඒතර තව ඔය වගේ මේ විවිධ ප්ලේට් වර්ග ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔය මේ VOC මේ වගේ ප්ලේට් දෙකක් තියෙනවා. එතකොට රුවල් නැව දෙකක් තියෙනවා වස්කෝද ගාමා එකක් තියෙනවා.
එතකොට මේ ප්ලේට් ඔක්කොම වර්තමානයේදී නිර්මාණය වුණා යයි කියන්න පුළුවන් හේතුව තමයි මේ ඔක්කොගේම ෆන්ක්ෂන් එකක සමානයි මේ ඔක්කොගේම ඩිසයින් එකක සමානයි මේ ඔක්කොගේම මූලත බැලුවොත් එහෙම ඒකේ වටේට තියෙන ලියවැලි වෙන්න පුළුවන් මල් වෙන්න පුළුවන් ඒ ඔක්කොම සමානයි හැබැයි මේ කට්ටිය මේකෙදී කියන්න දඟලන්නේ මේක තමයි ඔරිජිනල් ප්ලේට් එක කියලා හැබැයි නැහැ මේක ඔබ මීට කලින් දැක්ක උණු වතුර දාලවත් මේකේ එකන මරංජියක් මේක බොරු එකක් කියලා ඔප්පු කරගන්න බැරි වෙච්ච ප්ලේට් එකක් තිබුණා මේ ළඟදී සතියකට ආසන්න කාලයකදී මේ ගිය සතියේදී ඒ වගේ එකක් හම්බ වුණා එතකොට මේක උණු වතුර දාලවත් මේක තම්බව්වවත් මේක රත් කරාටවත් මේක හොයාගන්න බෑ මේක හොයාගන්න පුළුවන් එකම විදිය තමයි මැෂින් එකකට දාලා මේකේ කාලවකවානුව නිර්ණය කරනවා එතකොට ඒක සාමාන්‍යයෙන් කරන්නේ ෆොරීන බය කෙනෙක් කරන්නේ හැබැයි ලංකා ෆොරිනර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳට හැමදේම ගැන හොයලා බලලා නිශ්චිත විදියටම දෙයක් මිලදී ගන්න උදවිය. හැබැයි අපි ශ්‍රී ලංකාවේ ඉන්නවා දැන් ලංකාවට ආවෙනි මිච්ච ගැරුම් කරෝ ඉන්නෝනේ බයස්ලා. ඒ කියන්නේ ලෝකල් බයස්ලා. ඒතර මේ ලෝකල් බයස්ලා ගාව මේ කියන මැෂින් නැහැ. හැබැයි මුදල් තියෙනවා. මං ඒ පාර්ශ්වයට තමයි මේ කතා කරන්නේ. නැතුව අතරමැදියොන්ටවත් නැහැ අතරමැදියොත් මේක දැනගන්න ඕනේ. මොකද හේතු වෙලා තියෙන්නේ මේ වගේ දෙයකට අනිවාර්යෙන් බිස්නස් එකට යනවා කියන්නේ අතරමැදියෙක් හැටියට ඔහු අනිවාර්යෙන්ම ගොඩක් කුලී වැඩක් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් එදිනදා ජීවිතයේදී කීයක් හරි හම්බ කරගෙන ඒකෙන් කාඩ් එකක් දාගෙන කෝල් එකක් අරගෙන මේක සම්බන්ධීකරණය කරලා කීයක් හරි හම්බ කරන්න මහන්සි වෙන අහිංසක උදවිය ටිකක් ඉන්නවා ඒ වගේම සල්ලි තියෙන මේ මැෂින් නැති තමන්ගේ ඇහැට නැත්නම් මේ ෆන්ක්ෂන් එක මයින්න පුළුවන් උනතුර දාලා රත් කරලා ඔය කතන්දර ටිකක් තියෙනවනේ ඒ ටිකෙන් විතරක් මනලා මිලදී ගන්න පිරිසුකුත් තියෙනවා ඉතින් ඒ දෙගොල්ලටම තමයි මම මේ කතා කරන්නේ මොකද මේ වගේ දෙයකට අතරමැදියෙක් හැටියට ඔබ අහු වුණා ඒ කියන්නේ ඔබ අතරමැදියෙක් හැටියට මේකට සේවාවක් දෙන්න ගියත් තේරුමක් නැහැ මොකද අවසානයේදී මේක මේ මැෂින් එකකට දාන තැනකට ගියොත් අනිවාර්යයෙන්ම ඒක ෆේල් වෙනවා මේක මේ හොඳට දැනුවත් භාවයෙන් කියන්නේ මොකද බයර් ටීම් එකකින් ඒ විදිය මේ ප්ලේට් එකක් දාලා තියෙනවා මැෂින් එකට එතනදී ඔප්පු වෙලා තියෙනවා මේක මේ ළඟදී එච්චර ලොකු කාලයක් නෑ මොකද ඒකේ මැෂින් එකේ දාපුවාම ඒකේ කාල නිර්ණය වෙනවා පැහැදිලිද එතකොට ඔබ ගාව සල්ලි තියෙනවා නම් මේ වගේ දෙයකට ඉන්වෙස්ට් කරන්නත් එපා මොකද තමන් ගාව මැෂින් එකක් නැත්තම් දැන් හිතන්නකෝ අපි මැනිකක් කරන්න යනවා නම් මැනික් ගලේ කැරට් ගාන මැන ගන්න පුළුවන් විදිහට අපේ ගාව මැෂින් එකක් නැත්තම් පැහැදිලිද එතකොට මේක නැත්තම් මේ මැනික් ගල ඩැමේජ් වෙලාද අපි කියන්නේ ට්‍රැක් ගිහිල්ලා කියලා මේ මැනික් ගල ට්‍රැක් ගිහිල්ලාද නැත්තම් මේ මැනික් ගල මැරිලාද කියලා තෝරා ගන්න බේරා ගන්න අපේ ගාවයේ තාක්ෂණයේ නැත්තම් මොකද වෙන්නේ අපි ඒ ගලට අහු වෙනවා ඒ වගේ දෙයක් තමයි මේ වටෙත් වෙන්නේ මේක තෝරා බේරා ගන්න හරියට දන්නේ නැතුනොත් එහෙම අපි ඒකට අහු වෙනවා සමහරක් මම දන්න මිනිස්සු හිටියේ ඇත්තටම ගොඩක් අය දැන් මේවා දැන් දෙන්න බෑ කියලා දැන් මරංචි කියලා ඒ කට්ටි දන්න හොඳටම කීයකරි හම්බ කර ගන්න බලනවා හම්බ කර ගන්නත් බැර වුණොත් අවසානයේදී මේක ලක්ෂ 50කට හරි දෙන්න try එකක් දී. හැබැයි අපි සමහරක් මිනිසු ගාව තියෙන එකක් තමයි Taman ණයක් හරි දාලා මේ වගේ දේවල් ගන්නවා ලක්ෂ 10කට හරි. ඇයි මේක දවසකට කීයකට හරි දෙන්න පුළුවන් නේ කියලා. හැබැයි දෙන්න පුළුවන් අන් නැති ගොනෙක් හම්බුනොත් එහෙම. මොකද අන් තියෙන ගොන්නුන් එක්ක මේ වැඩ කරන්න බෑනේ. මොකද ඒ කට්ටිය ඇත්තටම හරක්. ඒ කට්ටිය ඉතින් සාමාන්‍යයෙන් තනකොළ කන හරක් හැබැයි අං නැති හරක් වර්ගයක් ඉන්නවා මේ මිනිසු කොට්ටාසේ ඇතුලේ. ඒතර ඒ කට්ටිය තමයි සල්ලි තියෙන මොලේ නැති මිනිසු. ඉතින් ඒ මිනිස්සුන්ට දීලා කීයක් හරි ගන්න පුළුවන්. ඕකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ඒ මිනිසුන්ට කියන්නේ ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මට මේකෙන් කරන්න ඕන ප්‍රධානම දේ තමයි මේ වැරද්ද කරන පුච්කලයා ඉන්නවනේ. මේවා නිර්මාණය කරන අය. මේවා යම්සි තැනකට ඕඩර්ස් දීලා නිර්මාණය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස මේ දේවල් කොච්චර කරත් ඔබ අහු වෙන්න එපා. ඔබ සල්ලි තියෙන කෙනෙක් හෝ නැති කෙනෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔබ හැබැයි මිනිස්සෙක්. මේ channel එක බලන පුද්ගලයෙක්. මේ channel එක බලන හදවතක්. ඉතින් ඒ හදවතකට තවත් දුකක් එන්නේ නැති වෙන්න විදිහට තමයි මම මේ වීඩියෝ එක පැහැදිලිව ඔබට ගෙනාවේ. නැතුව මේ ප්ලේට් තියෙන මේ ප්ලේට් පහ තියෙන පුද්ගලයෝ පස් දෙනා ගැන කිසිම මගේ පෞද්ගලික තරහකට නෙමෙයි මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මොකද මේ ප්ලේට් වලට ඇත්තටම මේ වෙනකොටත් ගොඩක් අය මුදල් බැඳලා තියෙනවා වෙන්න පුළුවන් කී දෙනෙක් අහු වෙලා තියෙනවද කියලා
මට පෞද්ගලිකව මම කවුන්ට් එකක් දාන්නේ නැහැ. හැබැයි මට ගැරන්ටි මේ වෙනකොට සැහැණ පිරිසක් අහු වෙලා තියෙනවා කියලා. මොකද මේකේ ඔරිජිනල් ප්ලේට් එක තියෙනවා නම් ඒ ප්ලේට් එක මීට කලින් ඉදිරියට එනවා. පළවෙනි කාරණාව. අනික තමයි මේකේ ෆන්ක්ෂන් එක. අවුරුදු 300ක් යනකොට යම්කිසි ෆන්ක්ෂන් එක ටිකක් බැහැලා තියෙන්න ඕනේ. ඕනම දෙයක ඔබ දන්නවා අපේ දතක් වුණත් අපේ ඇඟේ කොටසක් වුණත් කාලයත් එක්ක වෙනස් වෙනවා. යකඩයක් වුණත් මලකඩ කනවා. හැබැයි මේ ප්ලේට් එක බලන්නකෝ. මේ ප්ලේට් එක කිසිම දෙයක් වෙලා නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. පැට්‍රිකලි ඒ වගේ දෙයක් වෙන විදිහක් නැහැ. ඉතින් ඒක නිසා ඔබ දෙයක් කරන්න කලින් හොඳට කල්පනා කරන්න වටපිටාවේ. ඒ කියන්නේ කර දෙයක් කරන්න යනවා නම් මම පෞද්ගලිකව කියන්නේ යම්කිසි කෙනෙක් ඔබට ප්ලේට් එකක් දැම්මොත් මෙහෙම කරන්න මෙහෙමයි කියලා කෙලින්ම මට වීඩියෝ එක එවන්න. මම කියන්නම් ඒක මේ වෙනකොට මොන වගේ තැනකද තියෙන්නේ සහ මම දන්න තොරතුරුත් එක්ක මම හොයලා බලන්නම් වටේටම කතා කරලා කොහොමද මේක මොන වගේ දෙයක්ද කියලා. මොකද මට ගොඩක් කට්ටිය මේ අපු වීඩියෝස් තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය කියපු එකක් තමයි මේක අපි කරන්න යනවා කියලා. හැබැයි එක බය ටීම් එකක් මට පෞද්ගලිකව කතා කරා. ඒ කට්ටිය කිව්වා අපි මැෂින් එකට දැම්මා මෙහෙමයි කියලා. ඉතින් මම හිතනවා අද දවසේදී වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අදට අපි ගිහින් එන්නම්.